කීර්ති තෙන්නකෝන් ඇතුළු නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙක් ඌව සබරගමුව සහ උතුරට රෙජිනෝල්ඩ් හිස් අතින් ගෙදර යයි. කැබිනට් රැස්වීම පැයකට සීමා වෙයි. ඉදිරි ජනාධිපතිවරණයේදී නොසිතන පිරිස් තම පිලට එකතු වන බව ඇමති අකිල කියයි. ජනතාවට සහන දීමට ආණ්ඩුවට ඌමනාවක් නැහැ. විපක්ෂ නායකගෙන් චෝදනා. වසරේ 3 වන වෙඩිතැබීම අංගොඩින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් තරුණයෙකු මරුට. නව ආණ්ඩුකාරවරු 3 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. හිටපු ආණ්ඩුකාරවරුන් කිසිවෙකුට හෝ මෙවර තනතුරු හිමි නොවීම විශේෂත්වයක්. උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනල් කුරේ මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියද ඔහුට තනතුරක් හිමි වූයේ නැහැ. ආණ්ඩුකාරවරු පත්කිරීමේ දෙවන අදියර යටතේ තවත් 3 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිරුම් දුන්නා. ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පත්කෙරුණේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි. ආර්.බී. රැකව මහතා මීට පෙර එම දුරේ දැරුවා. ආචාර්ය ධම්ම දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර දුරේ අද දිරුම් දුන්නා. මීට පෙර එම තනතුරු හෙබවනු ලැබුවේ නිලු කායකනායක මහත්මිය විසින්. උතුරු පළාත් ආණ්ඩුකාර දුරේ දිරුම් දුන්නේ ආචාර්ය සුරේන් රාඝවන් මහතායි. රෙජිනෝල්ඩ් කුරේ මහතා මීට පෙර එම දුරේ කටයුතු කළා. ආණ්ඩුකාරවරු දිරුම් දුන් අද දිනේ රෙජිනෝල්ඩ් කුරේ මහතාද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියත් ඔහු කිසිදු තනතුරකට පත් කෙරුණේ නැහැ. පසුගිය සිකුරාදා පළාත් 5ක් සඳහා නව ආණ්ඩුකාරවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිරුම් දුන්නා. ඒ බස්නාහිර, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහායි. කෙසේ වෙතත් දකුණු පළාත සඳහා මෙතෙක් නව ආණ්ඩුකාරවරයෙක් පත් කර නැහැ. සියලු ආණ්ඩුකාරවරුන්ට එම දුරවලින් ඉල්ලා අසවන ලෙස දැනුම් දීමට පෙර මාෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටියා. දවසේ පුවත මරමන ඔබට රුපියල් 500ක් දක්වා tempatu දෙගුණ කරන්නත් අපි සූදානම්. ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිවෙකුත් අපේක්ෂා නොකරන පිරිස් පවා එක්සත් ජාතික පෙරමුණ සමග එක්වන බව අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී පාසල් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීම, නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ඇතුළු අමාත්‍ය මණ්ඩල සංදේශ කිහිපයක් අනුමත වී තිබෙනවා. අද කැබිනට් මණ්ඩලයේ ඉතාම ඉක්මනින් අවසන් වුණා. පැයක පමණ කාලයක් තමයි කැබිනට් මණ්ඩලයේ තිබුණේ. අද කැබිනට් මණ්ඩලයේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණා. මම දන්නේ නැහැ යන කතා වලට උත්තර දෙන්න මට බෑ. ඒ පිළිබඳව මම හිතන්නේ අරු ජනාධිපතිතුමෙන් තමයි අහන්න ඕනේ. පසුබල මන්ත්‍රීවරු චෝදනාවක් කරනවා දැන් එතුමන්ලට සාධාරණයක් ඉෂ්ටුම් නැහැ කියලා. නෑ මං හිතන්නේ විවිධ මත තිබුණ අපේ මන්ත්‍රීවරු අතර ඒවත් දැන් निराකරණය වෙලා තියෙනවා. ඉතින් අපේ පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඊළඟින ජනාධිපතිවරණයත් අපි ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරනවා. හරි බොහොම ස්තුතියි. ඒකත් අපි කියන්නම් ඉස්සරහට. ඒක ඔබතුමාගේ ආසනයේ මහලේකම් කෙනෙක් පත් වුණා. දැන් මගේ ආසනයේ පත් හොඳ ප්‍රශ්නයක් නෑ ඉතින්. අපිට ප්‍රශ්නයක් නෙමෙයි නේ. ඉදිරියේදී බලාගෙන ඉන්න ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපුවාම ඔබතුමාලා හිතන්නේ නැතේත් අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා. වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබා දීමේ හැකියාව පැවතියද ඔවුන්ට ඒ සඳහා කිසිදු උවමනාවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. ආණමඩුව ප්‍රාදේශීය සභාව විසින් නිදි කළ නව සාප්පු සංකීර්ණය ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. සියලුම පළාත් සභා මාධ්‍යතුමන්ලා අපි ණය ගත්තයි කියලා. අපි ණය ගත්තේ දේවල් ඇහැට පේනවා. අපි ණය අරගෙන තියෙන්නේ මොනවද කියලා. අධිවේගී මාර්ගය හදන්න ණය ගත්තා. ගුවන් තොටුපළ හදන්න ණය ගත්තා. වරායක් හදන්න ණය ගත්තා. මේ ණය අරගෙන ඉවා ඉතුරු වෙලා තියෙනවා. අද මොකද වෙලා? අද ණය අරගෙන දිනනවා. මහ බැංකුව විදලා දිනනවා. මේ ණය අරගෙන කෑවා. මොනවා කළාද කියලා කවුරුත් දන්නේ නැහැ. අපි ගත්ත ණය අවුරුදු 9 මාරකට ගත්ත ණය ආම්ද්‍රුණ එක අවුරුදු 3කදී අරගෙන තියෙනවා මේ උදවිය. නෑ ඒක තමයි එතුමාට කරගන්න දෙයක් තිබුණේ නෑ. අන්තිමට ඒකින්න තමයි එතුමා තීන්දුව කරේ. අපිට ආරාධනා කළේ. අපි එකවුණා.
ආණ්ඩුව පිහිටෙව්වා. දැන් ඒකනේ රංගේ බණ්ඩාර කියන්නේ මම තමයි ඒක කඩන්ඩ හැරවුම් ලක්ෂේ මමයි. හැබැයි රණීට පේන්නේ නැත්තේ ලක්ෂය දෙයයි. අනිපෝ ඉතින් කලබල වෙන්න ඕනේ අපි අනුකම්පා කරන්න. අපි හිටපු දවස් 50 ගණක් ඉඳලා ඒක වැඩ තහනම් කළා තිබුණානේ අපි අධිකරණේ තහනම් කරේ. ඉතින් කරන්න දෙයක්වත් නැහැ කියන්නේ. ඒ අධිකරණේට මලේ තියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබුණා. අපි ඒ ගිල්ලට තමයි සුප්‍රීම උසාවියට ගියේ. ලෝකේ තෙල් මිල වැඩි අඩු වෙන වෙලාවට මේ ලංකාවේ අඩු වැඩි වුණේ නැහැ. සූත්‍රයක් ගෙනාවා පස්සේ. ඒ සූත්‍රේ කාටවත් තේරුනේ නැහැ. ඉතින් මම ඇවිල්ලා ওই සූත්‍රේ පැත්තක තියලා අඩු කරා. එකපාරක් අඩු කරා, දෙපාරක් අඩු කරා, තුන්පාරක් අඩු කරා. එතකොට රණීල්ටත් මේක මතක් වෙලා ආපු ගමන් මම අඩු කරන්න දාලා තිබුණේ ඔක්කොම ලිපියේ. ඉක්මනට මෙයාත් අඩු කරා. අඩු කරා. හැබැයි තා අඩු කරන්නේ නැහැ. මේ සියල්ලම මේ ආණ්ඩුවට ඇයි කරන්න බැරි? වුණා. යාළ හිතන මිනිස්සු රැවටෙයි කියලා ඒක කරා. ගම පෙරලලා ඉවරයි මෙයාලා. කවදාකවත් කිසිම ආණ්ඩුවක් මෙතෙක් කල් කියලා නැහැ. අපේ අයට විතරයි අපි රස්සාවල් දෙන්නේ. ප්‍රසිද්ධිය මේ ආණ්ඩුව කියනවා අපි අපි ආණ්ඩු කරන්නේ එක්සත් ජාතික පක්ෂය ඇයට විතරයි. අපිට නෑ. අපේ ඇයට දෙන්නේ නැතිලු. අන්න අපුරුදු වෙන්නේ නැහැ අපේ ඇය. හැබැයි අපි වැඩි කල් යන ඉස්සෙල්ලා අපේ ආණ්ඩුව පිළිවලා වැඩ කරන්නේ. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව මතුවූ ඇති ගැටලු निराකරණය කර ගැනීමට නොහැකි වූහොත් ඉදිරියේදී පළමුව පැමිණිය හැකේ ජනාධිපතිවරණයක් බව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හාපුරා කියලා මම හිතන්නේ අමාත්‍යංශයක් හම්බෙලා විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය සම්බන්ධයෙන් කවුරුවත් අමාත්‍යවරු මම හිතන්නේ වැඩි ගණ්ඩ කැමති අමාත්‍යංශයක් නෙමෙයි. මම කිව්වේ කුණු එකතු කරන්න හරි මොකක් හරි කමන්නේ මට තීන්දුව අරගෙන මට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලැබලා දෙන්න කියලා. අවුරුද්දක් වගේ කාලයක් තියෙන ජනාධිපතිවරණයට මම හිතනවා මේක හොඳ අලුත් අවුරුද්දක් වෙයි කියලා. ඇඟට දැනෙනවා පොඩ්ඩක් අවුරුද්ද හොඳයි කියලා. ජනාධිපතිවරණය පළවෙනියෙන් එන්නේ පළාත් සභාව තමයි එන්නේ. පළාත් සභාව අපිට निराකරණය කරගන්න පුළුවන් නම් අපි තියෙනවා පළාත් සභාව. නැත්නම් එන්නේ ජනාධිපතිවරණය. විවාදාත්මකයි. නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතින් වෙනස් වෙනවනේ මාස 6න් 6ට වගේ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් මම අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. කහවුලේ කැඳ හැමදාම මම දන්නවා අමෝක වෙනකොටම කිව්වා අවුරුදු 2යි 3යි අපි තරත් ෆොන්සේක මහත්තයාවත් ඔය ඒත් එහෙම එන්න ඉඩ තිබ්බා. අපේම අපි නායකයෙක් හදන්න ඕනේ. ඒ කියන්නේ අපේ සම්පිකරණ මහත්තයම හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳද සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳද? සජිත් මහත්තයා හොඳයි, රනිල් මහත්තයා හොඳයි, සුජිව සෙන්සිංහත් හොඳයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැසවීමක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. මීට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා. අද ජනාධිපතිතුමාත් විපක්ෂ නායකතුමාත් පාර්ලිමේන්තු කණ්ඩායම රැසීම පැවැත්වුවා. මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය පිළිබඳව තමයි කතා කරේ. ඒ වගේම දෙපාර්ශ්වයම එක්කහු වෙලා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කතා කරා. ඒක පමණයිද කතා කරේ. එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ දැන් නිතර වගේ නේ මේ පොහොට්ටුවේ කටවල් වැහිලා කියලා. නෑ, එක්සත් ජාතික පක්ෂයයි එහෙම හිතෙනවා ඇති. ඒකට විකෘති අදහස් තියෙන අයනේ. හැබැයි අපි මේ ආණ්ඩුව පෙරලන වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. නිසි වෙලාවේදී මේක ආපහු පෙරලෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. අගමැතිවරයාම කියනවා දවස් 60ක් ගත මේ ආණ්ඩුව ගියොත් එහෙම පාර්ලිමේන්තුවේ UMP මන්ත්‍රීව 60-65ක්වත් ගන්න බැරි නෝ කියලා මැතිවරණයකදී. ඒ නිසා වුන් අසරණ වෙලා තියෙනවා. හෙට ඉඳන් පාර්ලිමේන්තුව ඇතුලේ ඉතින් අපේ සටන උත්සන්න කරනවා. ඒ කියන්නේ පෙර පරිදිම පොඩ්ඩක් කලකෝලකම් ඇති වෙයිද? ගේම් එක වෙනස් කරලා ඡන්දය ගැන තමයි අපි කතා කරන්නේ ළඟදීම එන්න ඉඩ තියෙනවා. දැන් මොන වගේ ඡන්දයක්ද බලාපොරොත්තු වෙන්නේ මන්? මහා ඡන්දේ පාර්ලිමේන්තු ඡන්දේ. මේ අයවැය දාපු හැටිම ඡන්දේ කොහොම හරි ගන්නවා. විශේෂ දෙයක් එන්නේ නැත්තේ නේද? විශේෂ වෙන්නේ කතා නැක නෑනේ හෙට.
ඔබතුමාලා පුළුල් සම්දානයක් යටතේ තරඟ කරනවා කියලා තමයි කියන්නේ. ඒකේ නායකතුමා කවුද? ජනාධිපතිතුමා සහ විපක්ෂ නායකතුමා එක්කහුව වෙලා මේ සම්දානයේ ඉදිරියට යයි. ඔබතුමා මොකද මේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මේ දවස්? දැන් ඉතින් ටිකක් ගාය අඩු වෙලා තියෙනවා. දැන් අද පැවති අලුත් අවුරුද්දේ කණ්ඩායම රැස්වීම විදිහට අපිට හොඳටම පෙනුනේ අතිපාල ශිෂ්‍යන් ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා අතර මේ ඇතු වෙලා තියෙන දේශපාලන දීගය ඉතාම ශක්තිමත් නොකැඩෙන හොඳින් ඉස්සරහට ගමන් කරන දීගයක් කියන කාරණය. එන ඕනෑම මැතිවරණයකදී අපිට දිනන්න පුළුවන් ශක්තිය දැන් ගොඩනැගිලා තිබෙනවා. ඒ වගේම මැතිවරණයක් නැතුව ආණ්ඩුව අල්ලන්න පුළුවන් ප්‍රථම අවස්ථාවේදීම ආණ්ඩුව අල්ලන්නත් අපිට හැකියාව තියෙනවා. දැන් තියෙන UNP ඇතුලේ ගැටුම. ෆොන්සේකා අරුට හොරා කියනවා, මූට කම්කරුවා කියනවා, රවි මංගලට මොඩල් කරගෙන බම්බු දන්න මඟුලක් නැහැ කියනවා, අරු තව මොකක්ද එකක් කියනවා. ඉතින් අපි මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ ගැටුම දිහා බලාගෙන ඉන්නවා. පසුගිය කාලේ පුරාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබ්බ ගැටුම දැන් ඉවරයි. දැන් ඉවරයි. අපේ හිටපු හල්පාරුව කීප දෙනෙක් ඒ පැත්තට ගියන් අපි හොඳට සුද්ධ පවිත්‍ර වෙලාම ආවා දැන්. එතකොට දුමින්ද දිසානායකට මොකද මේ වෙලා තියෙන්නේ? තුමා තාම හල්පාරුවන්ගේ ගොඩට ගියේ නැහැ. බබානේ බබෙක් නේ තාම නේද? එහෙම හදලා ගන්න ඕනේ බබුන්ව. අලුත් මහලේකම්තුමා පිළිබඳව කොහොමද? අලුත් මහලේකම්තුමා ඊයේ පොඩ්ඩක් කට වරද්ද ගත්තාද? එතුමා මේ කණ්ඩායම රැස්වීමේදීම මේ පිළිබඳව තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරා විපක්ෂ නායකතුමාට. මාර වෙලාවට දිව පැටලෙනවා. අද එතුමා කිව්වේ දිව පැටලුණා කියලා. ඉදිරි ජනාධිපතිනියක් ආවද මේක දීගේ කැඩෙනකක් නැද්ද? ජනාධිපති කමරේ ඉල්ලන්නේ එක්කෙනයි. එක්කෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මතක තියාගන්න දෙන්නෙක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ එක්කෙනයි. එයත් එක්කද පෙළ ගැහෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක දුරෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන්ද නිරපාහැරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල්පී රිස් මහතා පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මහතුමා විරුද්ධ පක්ෂයේ නායක ධුරයෙන් පමණක් නෙමේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් නිරපා දැමීම සඳහා සැලසුම් සාගත වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එතුමා සමඟ අපේ මාන්ත්‍රීවරුන් 47 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් නිරපා දමන වැඩපිළිවෙලක් තමයි දැන් සකස් කරමින් යන්නේ. ඒ වෙනුවට පඹයන් 47 දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ආසන අරගෙන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම තමයි රජයේ අභිමතාර්ථය. වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ගැන පක්ෂයේ ඇතුළෙත් කතා කරා. බලාපොරොත්තු සුන් වෙලා තිබුණු එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ගෝල බාලයොත් හිතුවා හරි ඔන්න නායකයා අලුත් වෙලා කියලා. අනේ වාඩි ගත්ත ගමන් ආපහු පරණ රනිල්ම තමයි. බෝතලේ වෙනස් වුණා අරක්කු එකයි. නැවත ආපහු පාක්ෂිකයාටවත් තමන්ගේ මිනිසුනත් අහුන් ගන්න නොදී ඔහුගේ දේශපාලන ගමන ඔහු යනවා. අපිට අහන්න සිද්ධ වෙනවා අනුර කුමාර දිසානායක ප්‍රජාතන්ත්‍රවාදී නායකයාගෙන් දැන් ඔබට සතුටුද කියලා. රුපියල් 135කින් කිරිපිටි පැකට් එක මිල වැඩි කරන්න කිරිපිටි සමාගම් ඉල්ලීමක් කරනවා. ගෑස් රුපියල් 378ක් වැඩි කරන්න සමාගම් ඉල්ලනවා. ඉස්සර නම් සාමාන්‍ය ආණ්ඩුවට බැන්නේ විපක්ෂේ. දැන් ආණ්ඩුවට ආණ්ඩුවම බයින. කිසිම හැකියාවක් නැති අයත් අද කැබිනට් එකේ ඉන්නවා. ඒ වටේක් ඉන්න පක්ෂේ මලික් සමරවික්‍රම. මේ කියන්නේ රවි කරුණානායක. අපිට පේන පොන්සේකා සහ තෙවරප්පිරු අනේ එක කූඩුවකට දැම්මම නැටි දෙක විතරයි ඉතුරු වෙන්නේ. පාර්ලි චම්පි කරනව මන්ත්‍රීතුමා පොදු අපේක්ෂක වශයෙන් නම් කිරීමට යෝජනාවක් තියෙනවා කියලා පුවත් වාර්තා වෙලා තියෙනවා. ඔබතුමා කියපු කෙනා ජනාධිපති අපේක්ෂකත්වයට ඉස්සෙල්ලා අන්න අර මේ පාර්ලිමේන්තුවේ යහපැත්තේ පොඩ්ඩක් එහාට සීමා මාලකයක් හදාගන්න බැරි. සීමා මාලකයක් හදාගන්න බැරියා කොහොමද ජනාධිපති අපේක්ෂකෝ? මෙතර අද පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායකාර මහතා මෙලෙස අදහස් පළ කළා. රණවක මහතා කියලා තියෙනවා කොහොම ජනමාධ්‍ය ප්‍රසංස්කරණය කරන්න ඕනේ කියලා. ආණ්ඩුවට අයිතියක් නැහැ ජනමාධ්‍ය මේවන්නෝ ස්වාධීන ජනමාධ්‍ය පිළිබඳව යම් යම් නියමයන් කරන්න. එතකොට උසාවියත් ප්‍රසංස්කරණය කළ යුතුයි කියලා අපිට කියන්න පුළුවන්ද? ජනමාධ්‍ය යටත් කිරීමට රණවක මහතා තමන්ට සුරුපුරුදු අධිකාරවාදී බලහත්කාර ශෛලියෙන් මේ හැසිරීම අපි හෙළා දාගෙනවා. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. කඩේ වහන්න සූදානම් වෙලා නම් කඩේ අලාභ වෙලා නම් කඩේ ඉස්සරහට ගෙනියන්න බැරි නම් මුදලාලි කරන්නේ තියෙන බඩු ටික ලාභෙට දෙනවා. අන්න ඒ වාගේ ලාභ අයවැයක් තමයි මේගොල්ලන්ගේ ඉන්නේ. දෙන්න පුළුවන් දේවල් දෙයි. රට කඩා වැටුණත් කමක් නැහැ. මේ විදිහට මේ මහා පඩි වැඩි කරන්නම්, අනිත් බඩු අඩු කරන්නම් එහෙම කියාගෙන යයි. මොකද කඩේ ගෙනියන්න බැරි බව ඒගොල්ලන් දන්නේ. මාර්තු මාසයේ 5 වෙනිදා අපි ඉදිරිපත් කරනවා අයවැය. සිංහල අවුරුද්දට දින කීපයක් තියලා ඒ අයවැය අපි සම්මත කරගන්නවා. එතන ඉඳලා ජනාධිපතිවරණය තියෙන්නේ තව මාස 6ක් විතරයි. ඒ අතරතුර කාලේ වෙන මැතිවරණ තියන්න අවශ්‍යතාවයක් නැහැ. මුලින්ම එන ප්‍රධාන මැතිවරණය ජනාධිපතිවරණය. කිසිම හේතුවක් නිසා ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නේ නැහැ. ජනාධිපතිවරණය කවුරු දෙන්න? දෙන්න ජනාධිපතිවරයා මේ කුණු වෙච්ච පාර්ලිමේන්තුවත් එක්ක 2020 අග වෙනකන් යන්න ඕන. ඒක උත්තරේ නෙමෙයි. මහා මැතිවරණේ උත්තරේ. දැන් අපිට යෝජනා කරන බොරු ඉලක්කම් සෙප්පඩ විජ්ජාගමේ භාෂාවෙන් කිව්වා.
සයිට ආයව ඉදිරිපත් කළා. ඊට පස්සේ ආණ්ඩුව විසිරුවා හැරි මේ යෝජනාව ගේන්න අපේ සහයෝගය ගන්න. අපි අපේ සහයෝගය පාර්ලිමේන්තුව විසිරුවා හැරිම සඳහා දෙන්න සූදානම්. හැබැයි අගමැතිතුමනි අයවැයට පෙර ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න ඕන. දාපිර තියෙන ප්‍රශ්නේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයේ තියලා නැවත අපි පාර්ලිමේන්තුවේ බහුතරය අරගෙන ආවම මේ ජනාධිපතිවරයාත් එක්ක තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. එහෙමනම් මේ ජනාධිපතිවරයාත් එක්ක අපිට වැඩ කරන්න බෑ. ඒ හින්දා පාර්ලිමේන්තු මැතිවරණයේ තියලා වැඩක් නැහැ. තියන්න ඕනේ ජනාධිපති මැතිවරණය. මැතිවරණ වලට වල බය පැන යාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක විශාල වහානියක්. ඒ නිසා ඉස්ලාමෙන්ද පලස් බවට. එවිලා පුළුවන් නම් දිනා ගන්න. ඊළඟට ජනාධිපතිවරණය ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණය. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරපු අයවැය තුනේදීම ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ඡන්දය දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කිසිදු අයවැයකට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා කියනවා පාර්ලිමේන්තුව විසුරුවන්න නම් ඔවුන්ගේ සහයෝගය දෙන්නම් හැබැයි කොන්දේසි වලට යටත් වෙනවා නම් කියලා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද අඩු උනේ කොහෙද? එතනදී කොන්දේසි විරහිතව ජනතා විමුක්ති පෙරමුණ නගිනවා අපි දැක්කා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපිට මේක පරාජයට පත් කරන්න නම් පාර්ලිමේන්තුව අලුත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ගෙදරක වුණත් ගෑණි මිනිහේ අතර රණ්ඩු වෙනවා මේ බත්තලේ ඉදෙනකම් විතරනේ ඔක හැන්දෑ වෙනකොට ප්‍රශ්න විසඳෙනවා. ඉතින් ඒ වගේ තමයි පක්ෂෝලට කියලා අලුතෙන් පිරිස යවලා නැහෙනි. දෙමටුකුට පිහිටි කනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගණගේ කොළඹ අපරාධ කොට්ටාෂයේ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලම්පිටිය සේදවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුගිය වසරේ ඔක්තෝබර් මාස 28 වනදා එවකට කණිජ තෙල් අමාත්‍යවරයාව කටයුතු කළ අර්ජුන රණතුංග මහතා තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අයුතු ජනරාශියක සමාජිකයෙකු වෙමින් කලහකාරී ලෙස හැසිරුණු බවට අදාළ නාගරික මන්ත්‍රීවරයාට විරුද්ධව චෝදනා එල්ල වුණා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාෂය ඊයේ රාත්‍රියේ වැල්ලම්පිටිය සේදවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. හිටපු කණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා පසුගිය ඔක්තෝබර් 28 වනදා පස්වරුවේ දෙමටගොඩ තෙල් සංස්ථා මූලස්ථානයේ පැමිණි අවස්ථාවේ එහි සේවකයන් ඇතුළු පිරිසක් ඔහුට විරෝධය පළ කළා. ඒ ආණ්ඩුව විසිරුවා ඇති මොහොතක ලිපි ලේඛන රැගෙන යාම නීති විරෝධී ක්‍රියාවක් බවට චෝදනා කරමින් එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. මෙහිදී කණිජ තෙල් සේවකයන් චෝදනා කළේ හිටපු අමාත්‍යවරයාගේ නියෝගයේ පරිදි ඔහුගේ ආරක්ෂකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බවටයි. එහිදී ජීවිතක්ෂයට පත්ුනේ ගම්පොල ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි 1 රුපියක් වන රංගන පුෂ්පකුමාර මහතායි. අදාළ වෙඩිතැබීම සිදු කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය ඔක්තෝබර් 29 වනදා කොළඹ අපරාධ කොට්ටාෂය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරුණේ රුපියල් ලක්ෂ 5ක ශරීරැපයක් මතයි. පසුගිය දෙසැම්බර් 13 වනදා ලේක් හවුස් ආයතනයට කඩාවැදී එහි සේවකීන්ට පහර දීමේ සිද්ධියට අදාළව නීතිය සමානව ඉටු කරන ලෙස ලේක් හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය ඉල්ලීමක් කරනවා. සිද්ධිය අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවා තිබූ අවස්ථාවේදී ඔවුන් මාධ්‍යට මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් ලේක් හවුස් ආයතනයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ආයතනයේ සේවකයන් සහ ඔවුන් අතර ගැටුමක් ඇති වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වෙනිදායි. එහිදී ආබාධිත පුද්ගලයෙකුගේ කිහිලිකරුවක් රැගෙන සේවකයන්ට පහර දීමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු කටයුතු කළීමේ ආකාරයෙන් සිද්ධියට අදාළ දෙපාර්ශ්වයෙන්ම අද කොටුව පොලිසිය විසින් කැඳවා තිබූ අතර එහිදී ලේක් හවුස් ආයතනයේ සේවකයන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීරැප මත ඔවුන් මුදා හැරියා.
පහර කාපු පුද්ගලයෝ 6 දෙනා තමයි අද කොටු මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කරන්නේ. දැන් මේ පහර දෙන්න ආපු එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් දෙයෝ විතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමාවක්වත් කිසිම කෙනෙක් සම්බන්ධයෙන් අද නොකර නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපිට පේන්න තියෙන්නේ මේ ආණ්ඩුවේ බලපුලුවන්කාරකම තමයි මේ පේන්න තියෙන්නේ. මේ මාධ්‍ය පාලනය කරන ස්වරූපයත් අද පේන්න තියෙන්නේ. ඉතින් ඒකේ තවත් එක් ක්‍රියාමාර්ගයක් තමයි ලේක් හවුස් සේවකයෝ 6 දෙනාක්ව අද නිරපරාදේ උසාවියට ගෙනල්ලා සැකකාරවට පත් කරලා ඔවුන්ට පාර දීපු එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධ යා සුදු අගමැතිනි දැන්වීම නතර කළා. කළු මහත්තුරු ඉන්නේ මාධ්‍යද? කළු මහත්තයාලා ඉන්නවා දියවණ්ඩාවේ මැද්දේ. මිලියන 300 400 විකිණෙන්න. අරලේ ගහමන්දරේ ඇති කළු හාමිනේලා. කළු මහත්තුරු මෙඩිස්සලා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මාධ්‍ය මර්ධනය කරපු විදිය සජිත් ප්‍රේමදාස මහත්තයටත් මතක නැතුව ඇති. මේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ මාධ්‍යයට අත දීපු නන්දා මාලනීගේ ගීත තහනම් කරා. විජේ කුමාරතුංග නම තියෙන චිත්‍රපටි දාන්න දුන්නේ නැහැ. විජේ කුමාරතුංගල කමන්නේ නන්ද මහල්ල කමක් නේ. අනේ අහිංසක කර මගේ ගෑණි ප්‍රදීපා. ප්‍රදීපගේ සින්දු පහක් තහනම් කරා. මොකද සින්දු? කොළම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම. තහනම්. මේ මාධ්‍ය දැනෙම රනිල් වික්‍රමසිංහ දරුවගේ අගමැතිතුමා හැරෙන්නේ එතෙන්ට දැන්. තර්ජනේ තියෙන දෙහිරුට විතරයි. තර්ජනේ තියෙන දෙරෙන්ට විතරයි. අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්න එපා. ලංකදීප පත්තරේ කටුතුමා රණසිංහ මැතිතුමාට ඩේලි මිරේ පත්තරේ ප්‍රධාන කටු අබේවර්ධන මහත්තයාට පාර්ලිමේන්තුව බණින්නේ නම කිය කිය බණින්නේ. ඒවා මාධ්‍ය ප්‍රයන්ත්‍රවාදද? මෙරට ජනතාවගේ මතය හසුරුවමින් සිටින්නේ මාධ්‍ය විසින් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා. හිඟුරක්ගොඩ ඊයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් නොහු මේ බව සඳහන් කළා. මේ රටේ ජනතාවත් එක්ක අපි විශාල මතවාදී අරගලයක් අපිට කළ යුතු තිබෙනවා. අද අපේ රටේ මතවාදී අරගලේ අයිතිකාරය කවුද? අද අපේ රට මතවාදී අරගලේ අයිතිකාරය වෙලා තිබෙන මාධ්‍ය. මේ මාධ්‍ය වලට දේශපාලනයක් තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවල ගොදුරු වෙලා තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂ මෙහෙවනවා. මම එක දවසක තමුන්වහන්සේ නමින් නම මේ ආයතන ගැන කියන්නම්. ඔවුන් තමයි අපේ රටේ මතය හසුරුවන්නේ. ජනතාවගේ මේ මනස හසුරුවමින් තිබෙන්නේ අධිපතිවාදී මාධ්‍ය ආයතන කීපයක් විසින්. ඒකට අවශ්‍ය වෙන ප්‍රවෘත්ති නිර්මාපකයා දේශපාලකයා. අදත් ඉස්සල් හඬක් නගමින් තිබෙනවා රට බෙදෙන ව්‍යවස්ථාවක් වෙනලු පෙබරවාරි 4ට කලින් පට්ටපල් බොරු. දේශපාලකයා බොරු හදනවා. මාධ්‍ය රට ගිනියනවා. මේ අතර අද පැවති උත්සවයකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතාගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කළා. එක්සත් ජාතික පක්ෂයේ ඇමති දූර සංඛ්‍යාව 35 දක්වා වැඩි කිරීමේ යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් කොහොමද ඔබතුමාල ඒක පරාජය කරන්න කොහොම සූදානම්? ව්‍යවස්ථාවට දාලා තියෙන්නේ ආණ්ඩුවක් නම් ඇමතිවරු ගාන 30යි කියලා. ආයි ඒක වෙනස් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕනේ. එවැනි දෙයක් පාර්ලිමේන්තුව තුල සම්මත කරගන්න උත්සාහ කරනවා නම් ඕනම බලවේගයක් එක්ක ඒ පරාද කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්නත් අපි සූදානම්. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහත්තයා එකඟ වෙනවා නම් ඔහු සමග හෝ ඒ පරාද කිරීමට අපේ කිසිම අකමැත්තක් නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට උත්සාහ දරන්නේ දෙමළ ජාතික සංධානයට ලබා දුන් පොරොන්දු හේතුවෙන් බව පූජ්‍ය කොටුකොළ අමරකීර්ති හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මේ අතර පූජ්‍ය හැගොඩ විපස්සී හිමියන්ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා. එසා විවිධ ප්‍රස්තුතයන් යටතේ කතා කරමින් ෆෙඩරල් රාජ්‍යයක් බිහි කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේකේ මූලික මරමුණ රට බෙදලා වෙන් කිරීමයි. මේ විදිහට පළාත් 9කට නැත්නම් රටවල් 9කට විවස්ථාවෙන්ම කඩලා දුන්නහම කාලයක් යනකොට ඊට පස්සේ එන්නේ දේශ සීමා අරගල. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා මේ තරම් හදිසියෙන් මේක කරන්න ඉදිරිපත් වෙන්නේ එතුමාලා එකට දීලා තියෙන මැතිවරණ පොරොන්දු. නීති විරෝධී ලෙස සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට එළමුණු මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදින්ගේ සංසදය පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළා.
තාම කෙටියෙන්ම කියනවා නම් මේ සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවට විශේෂඥ කමිටුව පැහැදිලිව දක්වලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කරේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය පවා නිසි පරිදි ලබා නොගෙන. ඒ වගේම මහ බැංකුවේ නිර්දේශ නොසලකා හරිමින් සිංගප්පූරු ගිවිසුමත් සමග සාකච්ඡා පවත්වපු පිරිසට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කිසිදු බලයක් ලැබිලා නැහැ. ඔවුන් හිතුමතේ ගිහිල්ලා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරුව සමග සාකච්ඡා පවත්වලා තිනවා. තාම පැහැදිලි මේ විශේෂඥ කමිටුව විසින් මලික් සමරවික්‍රම මහත්මයාගේ කලිසම බීමටම ගලවලා තිනවා. දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි, එතුමා ඉල්ලා සිටිය යුතුයි. එතුමා ඉල්ලා සිටියේ නැත්නම් ඊළඟ කරන්න ඕන හොඳම දේ තමයි එතුමාට විරුද්ධ විශ්වාස භංගයක් ගෙන යුතුයි. මේ විශේෂඥ කමිටුව කියනවා ශ්‍රී ලංකාව ද්විත්ව හිඟයක අර්බුදයක, ඒ කියන්නේ අයවැය හිඟයක් සානි පැත්තෙන් ගෙවුන් තුන හිඟයක් අර්බුදයක් තියෙන තත්ත්වයකට මුහුණ දීමේ බරපතල ඉඩකඩක් තියෙනවා කියන කාරණේ.